ආයුබෝවන්. අද කතා කරන්නේ අප්‍රිකාවේ නියෝස් විලගෙනයි. මේකට මිනිස්සු කියන්නේ බෑඩ් ලේක් කියලායි. මේක අප්‍රිකාවේ කැමරොන් රටේ වයඹ දිශාවට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. මේ විලට කවුරු හරි ශාප කරලා තියෙනවා. නැත්තම් මේ විල අද්භූත ආත්ම වලින් ආවෘත වෙලා තියෙනවා කියලා ඒ විල අවට ඉන්න මිනිස්සු විශ්වාස කරනවා. ඇත්තරම එහෙම සීන්යක් නෙවෙයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතන ඇත්තරම අභිරහස් දෙයක් වෙනවා. මේ විල හැදිලා තියෙන්නේ ගිනි කන්දක් උඩින් තියෙන ලොකු ගිනි කඳු මුඛයක. මේ විල අවුරුදු 400කට විතර කලින් තමයි හැදිලා තියෙනවා කියලා කියන්නේ. ගිනි කන්දක් යටින් තියෙන හින්දා මේ විලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ගොඩාක් වැඩි. හැබැයි සාමාන්‍ය විලක් නම් එහෙම වෙලාවකට කාබන් ඩයොක්සයිඩ් පිට කරන්න ඕන. ඒත් මේ විලේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ විලේ කාබන් ඩයොක්සයිඩ් එන්න එකතු වෙන එක විතරයි වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ. ඒත් මේ එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කවද හරි ඉවත් කරන්න ඕන. 1986 අගෝස්තු 21 වෙනිදා හිතාගන්න බැරි දෙයක් වෙනවා. මේ විලේ ලොකු පිපිරීමක් වෙනවා. කොච්චරද කිව්වොත් විලේ වතුර අඩි 300ක් විතර ඉහළට යනවා. ඒ විශාල ජලකඳ විල ගාව තිබුණු ගම්මාන වලට ගිහින් ගොඩක් මිනිසුන්ගේ ජීවිත බිලි ගන්නවා. ඊට අමතරව විලෙන් ගොඩක් ඈත දින ගම්මාන වලටත් මේ වතුර ප්‍රමාණය යනවා. අඩි 300ක් ඉහළට යනවා. හිතලා බලන්න කොච්චර ලොකු ජලකඳක්ද යන්නේ කියලා. වාර්තා හැටියට එක ගමක මිනිස්සු 800කින් 6ක් විතරයි බේරෙන්නේ. ඉතින් මේ සද්ද ඇහිලා මේ විලගාවට මිනිස්සු වෙනවා. මේ මිනිසුන්ට ලොකු වලාකුලක් බලා ගන්න පුළුවන් වෙනවා. මේක ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් වලාකුලක්. වාර්තාවල හැටියට මේ ස්වභාවික විපතෙන් සතුන් 3500ක් හා මිනිසුන් 1700ක් විතර මැරෙනවා. ඉතින් මේකෙන් බේරුණු එක මිනිහෙක් මේ ගැන මෙහෙම විස්තරයක් කරනවා. මම නිදාගෙන හිටියේ. මට කතා කරගන්නවත් හරියට ඇවිද ගන්නවත් බෑ. මගේ දුව නින්දෙම මැරිලා, මගේ ගෙදර ළඟ අනිත් අයත් මැරිලා, මට හරියටම හුස්ම ගන්නත් අමාරුයි. ක්ලාන්ත ගතියකුත් දැනුණා. හුස්ම ගත්තා මට ජරා රසක් දැනුණා. මගේ මුළු ඇඟම පණ නැති ගතියක් මට දැනෙනවා. ඉතින් මෙතන මේ මිනිස්සයාට වෙලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් විෂවීමක්. කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් හුස්ම ගත්තාම අපේ ඇඟෙන් කාබන් ඩයොක්සයිඩ් හුස්ම ගන්න එක අඩු කරන්න බලනවා. ඒ හින්දා තමයි මේ මිනිස්සයාට හුස්ම ගන්න අමාරු වෙන්නේ. මේකට අපි කියන්නේ රිෆ්ලෙක්ස් රියැක්ෂන් එකක් කියලා. ඒ වගේම අපේ ශරීරයේ මස්පිඩුවල ක්‍රියාකාරීත්වයට ඔක්සිජන් අවශ්‍යයි. ඒ වෙනුවට කාබන් ඩයොක්සයිඩ් ආවොත් අපිට පණ නැති ගතියක් දැනෙනවා. මොකද ඔක්සිජන් වලින් තමයි අපේ මස්පිඩුවලට ශක්තිය ලබා දෙන්නේ. ඉතින් අද වෙද්දි මේ විලට කාබන් ඩයොක්සයිඩ් පිටිකිරීම සඳහා ඩී ගෑසින් පද්ධතියක් භාවිතා කරනවා. ඒත් මෙහි කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ ඇයි කියන එක අදටත් අභිරහසක්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ගේ අදහස් අපිට කමෙන්ට්ස් වලින් කියන්න. මෙවැනි වීඩියෝස් දෙන පදනම් නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඔයගොල්ලන්ට ජය වේවා.